මේ වීඩියෝ එකෙන් තොරතුරු තාක්ෂණ වෘත්තිකය කියන්නේ කවුද කියලා අපි සොයලා බලමු. දැන් සාමාන්‍යයෙන් වෘත්තිකයක් බිහි වෙන්නේ ක්‍රමවත් අධ්‍යාපනයක් තුලින්. බොහෝ විට මේ අධ්‍යාපනයට රජයේ මැදිහත් වෙනවා. රජයේ අනුමැතිය ලත් ආයතන වලින් තමයි වෘත්තිකයන් බිහි වෙන්නේ. ඒක රජයේ ආයතනයක් වෙන්නත් පුළුවන්, පුත්කිලි ආයතනයක් වෙන්න පුළුවන්. කොහොම හරි රජයේ අනුමැතිය තියෙන්න ඕනේ ඒ ආයතනයට. එහෙම ආයතන වලින් තමයි ඒ ක්‍රමවත් අධ්‍යාපනය කියන එක සිදු වෙන්නේ. මොකද ඒව ගැන හොයලා බලනවනේ. ඉතින් දැන් අපි දන්නවා, දැන් සමාජයේ ගොඩක් තව වෘත්තිකෝ ඉන්නවා. වෛද්‍ය වෘත්තියේ වෛද්‍යවරු, ඊළඟට නීතිඥ වෘත්තියේ නියැලෙන නීතිඥවරුන්, මිනින්දෝරු වෘත්තියේ නියැලෙන මිනින්දෝරුවන් ඉන්නවා. ඉතින් ඒ වගේ විවිධ වෘත්තිකයන් ඉන්නවා. ඒ එහෙම ඒ වෘත්තීන්ගේ ගණයට තමයි ඔය තොරතුරු තාක්ෂණ වෘත්තිකේ වැටෙන්නේ, අදාළ වෙන්නේ. ඉතින් දැන් ක්‍රමවත් අධ්‍යාපනය කියලා කිව්වහම ඒ අදාළ විභාග, අදාළ මට්ටමේ විභාග සමත් වෙන්නේ නැතුව ඒ ශාස්ත්‍රයේ වෘත්තිකේ බවට පත් වෙන්න බෑ. පළපුරුද්ද තුරින් වෘත්තිකේ බවට පත් වෙන්න බෑ. දැන් අපි ගමුකෝ, අපි කවුරුද දන්න වෛද්‍ය වෘත්තිය? දැන් වෛද්‍ය වෘත්තිකයක් වෙන්න, වෛද්‍යවරයෙක් වෙන්න සාමාන්‍ය පෙළ සමත් වෙලා, උසස් පෙළ අවශ්‍ය ලකුණු වලින් සමත් වෙලා විශ්වවිද්‍යාලේ වෛද්‍ය පීඨයකට ඇතුල් වෙන්න ඕනේ. එතකොට එතන අවුරුදු 5ක් විතර වෛද්‍ය දැනුම ලබාගෙන ඒකේ අවසාන විභාගෙ ලියලා ඊට පස්සේ තවත් අවුරුද්දක් විතර රජයේ රෝහල් වල පළපුරුදු වෛද්‍යවරයෙක් යටතේ සේවය කරලා වෛද්‍ය සභාවේ ලියාපදිංචුණයින් පස්සේ තමයි එයාට ලියාපදිංචි අංකයක් දෙන්නේ. එතනින් පස්සේ තමයි ඔහු වෛද්‍යවරයෙක් කියලා පිළිගන්නේ සමාජෙ. ඒ වගේ හැම වෘත්තිකයෙක්ම එහෙමයි. දැන් මිනින්දුරුවත් ගත්තම ලයිසන්ස් සර්වේ කෙනෙක් කියලා කියන ලයිසන්ස් සර්වේ කෙනෙක් වෙන්න එහෙම ලේසියෙන් බෑ. ඒ අදාළ විභාග ඒව සමත් වෙන්න ඕනේ. ඒ වගේ තමයි නීතිඥ වෘත්තියත් ඒ අදාළ විභාග සමත් වෙලා දිවුරුම් දීලා තමයි ඒ වෘත්තිකේ බවට පත් වෙන්නේ. ඒක හින්දා වෘත්තිකේ බවට පත් වෙන එක මේ ලේසි පාසු කෙටිමං වලින් ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක විධිමත් ක්‍රමවත් අධ්‍යාපනයක් තුළින් ලබා ගන්න අවසන් ප්‍රතිඵලයක් තමයි ඔය වෘත්තිකේ බිහි වෙන්නේ. ඒ වගේ දැන් තොරතුරු තාක්ෂණ වෘත්තිකෙකුත් එහෙමයි. සාමාන්‍ය පෙළ සමත් වෙලා, උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා තොරතුරු තාක්ෂණ උපාධියක් හදා ගන්න ඕනේ. නමුත් දැන් මේ තොරතුරු තාක්ෂණ වෘත්තිකේ කියන මේ දේ නැවුම්, ඒ කියන්නේ අලුත් වෘත්තියක් මේක. මේ මෑතකදී බිහි වෙච්ච වෘත්තියක් මේක. ඒ නිසා මුල් කාලේ අපේ රටේ බොහොම තොරතුරු තාක්ෂණ වෘත්තියන්ගේ හිගයක් තිබුණා. ඒ නිසා බොහෝ විට ඔය කොළඹ විශ්වවිද්‍යාලයෙන් එහෙම ඔය ආර්ට් උපාධිය, ආර්ට් උපාධිය aran තියන අය පවා ඒගොල්ලන්ට අවුරුදු දෙකක් විතර කොළඹ විශ්වවිද්‍යාලයේ පාර්ට් ටයිම් තොරතුරු තාක්ෂණ විෂය හදාරලා ඒ තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක් බවට ඒගොල්ලෝ ලියාපදිංචි කරලා පිළිගත්තා. ඒ කියන්නේ ලංකාවේ තියෙනවා මේ ඒ තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක් බවට පිහිටු ලියාපදිංචි වෙන්න ආයතනයක්. දැන් ඒ ආයතනේ ලියාපදිංචි වුණායින් පස්සේ තමයි ඒගොල්ලන්ට ඒ අදාළ සහතික හම්බෙන්නේ. එතකොට ඒකට කියනවා අපි තව ටික ලෝඩ් වෙයි. මේ තියෙන්නේ ඒ කම්පියුටර් සොසයිටි ශ්‍රී ලංකා කියන ඒ වෙබ් පිටුව. ඉතින් ඒකේ මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඒ කොහොමද මෙම්බර්ෂිප් එක ගන්න, ලියාපදිංචිය ගන්න කොහොමද කියලා මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඔය කට්ටියන්ට ඒ අදාළ
විස්තර ගන්න පුළුවන්. කොහොමනත් ඒ අදාළ විභාග සමත් වෙලා ඒ අදාළ පළපුරුද්ද තියෙනවා නම් තමයි ඒ ආයතනයේ මේ membership එක දෙන්නේ. ඒ වගේ මේකේ membership එක ගත්තොත් තමයි තොරතුරු තාක්ෂණ වෘත්තිය කැටි පිළිගන්නේ. නමුත් මේක මේ පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. මේ නමුත් ඒ ඉදිරියේදී අඩුපාඩු හැදේ කියලා මා විශ්වාස කරනවා. හොඳයි. එතකොට අපි දන්නවා දැන් පරිගණක වෘත්තිය විතරක් නෙවෙයි දැන් ඔය වෛද්‍ය වෘත්තිය ගත්තත් වෛද්‍ය වෘත්තියේ නියැලී ඉන්න හෙදියක් අවුරුදු 25ක් නැත්තම් 30ක් එක්ස්පීරියන්ස් තිබ්බ කියලා ඇයට හෝ ඔහුට වෛද්‍යවරයෙක් වෙන්න බෑ. ඒ අදාළ විභාග සමත් වුණායින් පස්සේ තමයි එහෙම කරන්න පුළුවන්. ඒ වගේ ඔය තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ විවිධ මට්ටමේ වෘත්තීන් තියෙනවා. ප්‍රෝග්‍රෑමර් කියලා තියෙනවා, ඩේටා ඇනලිස්ට් කියලා තියෙනවා, ඩේටා ඇන්ටර්ප්‍රේටර් කියලා තියෙනවා, සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේටර් කියලා තියෙනවා, ඩේටාබේස් ඇඩ්මිනිස්ට්‍රේටර්, නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර්, ඔය වගේ විවිධ මට්ටමේ වෘත්තීන් තියෙනවා. ඒගොල්ලෝන්ට මේ අවුරුදු ගණන් එක්ස්පීරියන්ස් තිබ්බ කියලා තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක් වෙන්න බෑ අදාළ විභාග පාස් නොවී. සහ එයාලගේ අදාළම සුදුසුකමේ ඉන්නවද කියලා බලන්න තමයි අර ලංකාවේ පරිගණක සංගමයේ තියෙන ඉතින් ඒක ලියාපදිංචිුනෙන් පස්සේ එයාව පිළිගන්නවා තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක් කියලා. ඒ නිසා ඒ තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක් කියන්නේත් ඉහළ අධ්‍යාපනය ක්‍රමවත් අධ්‍යාපනය තුලින් බිහිවෙච්ච අවසාන ප්‍රතිඵලයක්. ඉතින් දැන් මෙන්න මේ අයට කියලා තමයි ඔය IT solutions ගන්න ඕනේ. දැන් එයාගේ භූමිකාව ඒකයි. දැන් අපි කතා කරනවා නම් තොරතුරු තාක්ෂණ වෘත්තිකයේ භූමිකාව මොකක්ද කියන එක ඒගොල්ලෝ තමයි යම් යම් ගැටලු වලට තොරතුරු තාක්ෂණින් පිළිතුරු දෙන්න පුළුවන්ද කියලා හොයලා බලන්නේ. දැන් ගොඩක් ඔය යම් යම් ව්‍යාපෘති ගත්තත් ආයතන ගත්තත් ව්‍යාපාර ගත්තත් ඒවයි තියෙනවා ඉන්ෆර්මේෂන් සිස්ටම් කියලා එකක්. ඒ කියන්නේ දත්ත සහ තොරතුරු ඒ ආයතනයේ කොටස් හරහා ගලන විදියක් තියෙනවා. ඒවා අධ්‍යයනය කරලා තමයි මේ සොලියුෂන් එක දෙන්නේ. ඉතින් ඒක විශාල වගකීමක් ඇතුව කරන්න ඕන කාර්යයක්. ඉතින් ඒ විශාල වගකීම් ගන්න පුළුවන් ඒ අදාළ මට්ටමේ වෘත්තිකයන්ට පමණයි. දැන් ඔපරේෂන් එකක් කරනවා නම් ඔය බඩ ඇතුලේ ඒකේ අද්දේ විශාල වගකීමක් ඒක. ඉතින් එතකොට අන්නේ ඒ වගේ ඒ වෛද්‍යවරයා විශාල වගකීමක් දරනවා. ඒ වගේ මේ තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයෙන් IT solutions ගන්න බලාපොරොත්තු වෙන ඒ තොරතුරු තාක්ෂණ වෘත්තිය විශාල වගකීමක් දරනවා. ඉතින් ඒ හැම වගකීමක් දරන්න පුළුවන් මට්ටමේ පුද්ගලයේ බිහි වෙන්නේ අර මම කලින් කියපු ක්‍රමවත් අධ්‍යාපනය තුලින්. ඉතින් ඔබට ඔබ ඉගෙන ගන්න දරුවෙක් නම් මේ ඔබටත් අවස්ථාව තියෙන තොරතුරු තාක්ෂණයේ සම්බන්ධයේ තොරතුරු IT ප්‍රොෆෙෂනල් කෙනෙක් වෙන්න. IT ප්‍රොෆෙෂනල් කෙනෙක් වුණොත් විශාල පිළිගැනීමක් සහ ඒ වගකීම් දැරීම කරන්න සිදු වෙනවා. හොඳයි. එතකොට ඔබ දැනගත්ත දැන් තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක් කියන්නේ කවුද කියලා ඊළඟ වීඩියෝ එකේ මම සාකච්ඡා කරන්නේ මඟ හැරිය නොහැකි විප්ලව තුනක් පිළිබඳව. ඇත්තටම මේ විප්ලව මඟ හරින්න බෑ. ඒවා මොනවද කියලා මම ටිකක් ගැඹුරින් සාකච්ඡා කරනවා. මොකද ඒ තරම්ම වැදගත් මේ විප්ලව තුනයි.